මට දැනගන්න ඕන දැන් ඔබ වහන්සේ මම මේ පළමුව තවට කතා කරන්නේ මොකද කතා කරන්නේ මෙහෙම ඔබ වහන්සේ දේශනා ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයෙන් 75%කටත් වැඩිය ඔබ වහන්සේ දේශනා කරන්නේ මේ අපි සිත තුළ ඇති වෙන වැරද්ද අධ්‍යාත්මික ඇතුළාන්තයේ පිළිසිදු කරලා සිටින වැරද්ද ගැන තමයි ඔබ වහන්සේ දේශනා කරන්න කියලා මම අවබෝධ කරගත්තේ. අනිච්චේ දුක්ඛක්ම මේ කල්යාණ සම්පතිය කලු නසන්න ඇතුළාන්තයේ පිළිසිදු කරගන්න. අනිච්ච දුක්ඛ අනත්ත කියන මේ දෙයත් මේකත් අපි ඇතුළාන්තයෙන්ම දකින්න ඕනි කියන එක තමයි දැන් මෙහෙමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත ඇතුළාන්තයෙන් දැකලා නිත්‍ය සුඛ අත්ත අත්හරින්න ඕනේ දෙකක් දෙපැත්තක් එහෙමයි ස්වාමීනි එතකොට මේ නිත්‍ය සුඛ අත්ත තිබුණොත් තමයි තණ්හාවෙන් උපාදානීය කරගන්නේ එහෙමයි ස්වාමීනි මේක නිත්‍යසේ සුඛසේ අත්තසේ ගන්න නැතුව මේක අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං දැනගත්තොත් යථා පරිදි ඒක උපාදානය කරගන්න තණ්හාවෙන් අල්ලගන්න අයිති කරගන්න ගොඩ ගහගන්න. ඔව් දැන් මට තරහසිත පිල්ලක් ආවම මට දැනෙනවා ඒක මම මට කැමති විදිහට මම තියාගන්න ගිය නිසා තමයි මේ තරහව ඇති වෙන්නේ. ඊට පස්සේ මේ තරහව බලාපොරොත්තු වෙන දේ නොලැබුණාම තමයි තරහව ඇති වෙන්නේ. එතකොට අර බලාපොරොත්තුව තණ්හාව මේ තරහව තවදුරටත් මම මේක ඇති කරගත්තොත් මම ජාති ජරා මරණ දුක ඇති කරගන්නවා බීජයක් තැම්පත් කරගන්නවා ඒක අනුම කියලා දන්නවා තේරුම් ගන්න එහෙම තමයි අයින් කරන්න ඔව් මොකක් ප්‍රශ්නයක් නැද්ද බොහොම මට දැනගන්න ඕනි දැන් මම දේශසිතවිල්ලක් ඇති වුණාම ඒ විදිහට දැන් මම දැක්කට පස්සේ ඒක ගැනම සවිතක්ක සවිතාර කරනකොට ඒ කියන්නේ දැන් මම මේක ඇති දේශ සිටුවිල්ලක් Taman තුල ඇති වුණා නම් පළමුවෙන්ම දැනගන්න ඕන තමන්ගේ හිත කිලුටු වෙනවා ඇතුළාන්තයේ කිලුටු වෙනවා කිලුටු වුණත් කර්මය Tamanට උරුම වෙනවා එහෙමයි ස්වාමීනි එතකොට මේ කර්මයේ මිදි නිදහස් වෙන්න නම් ඇතුළාන්තයේ කිලුටු කරනගෙන පිරිසිදු කරගන්න ඕන පිරිසිදු කරගන්න ඕන වෙන්නේ තරා ආපු වෙලාවට තරා අයින් කළා මෛත්‍රිය වඩන එක. රාගය ආපු වෙලාවට අසුභානුස්සතිය වඩලා ඒක නෙක්ඛම්ම නිකාමලාභී කරගන්න එක. කාමයෙන් මිදී නිදහස් වීම. ඒ වගේම මේ රාගය දේශය මෝහය මානය අවිද්‍යාව කියන දේවල් හිතේ නිච්ච වූ සුඛ වූ අත්ථ වූ අවස්ථාවල තමයි මෝහයෙන්නේ. ඒ නිසා මේක නිච්ච කරගන්න සුඛ කරගන්න අර්ථ කරගන්න හොඳ නැහැ මේක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. ඒකයි නියම යථාර්ථයේ නියම ස්වභාවය. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන්නේ වචන තුනක් විතරක් නෙමෙයි. ඒක ඊට වඩා ගැඹුරු හරයක් තියෙනවා. මේක නිච්චසේ පවත්වන්න බෑ අනිච්චං. මේක සුඛසේ පවත්වන්න බෑ දුකින් කෙලවරන. මේක අත්තසේ මමත්වයෙන් මගේ කොට හලගන්න පවත්වන්න බෑ විපරිණාමයට පත් වෙන නිසා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ විපරිණාමයට පත් වෙන දෙයක් අපි නිච්චසේ සුඛසේ අත්තසේ පැවැත්වුවොත් අපි අමාරු වෙනවා අතරමං වෙනවා. මේක තේරුම් ගත්ත පුද්ගලයා ඒ වගේ මේ සතර කමඨහන් කරනකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තමයි මුළු බුද්ධ දේශනාවෙම තියෙන බුදු කෙනෙක්ගේ වචන තුන. අපි මේ ලොකු වචන පස්සෙන් යන්න ඕනේ නෑ. වචන පස්සෙන් යන්න ඕනේ නෑ. තියෙන්නේ මේකේ හරියට පොඩ්ඩක් තේරුම් අරගෙන මේ අනුව අපේ හිත පිරිසිදු කරගන්න. හිත පිරිසිදු වෙන සියලු දේ කරන්න කිලුටු වෙන සියලු දේ අත්තරයි. කොච්චර ප්‍රිය වුණත් මනාප වුණත් මිහිරි වුණත් හිත කිලුටු වෙනවා නම් ඇතුළාන්තයේ කිලුටු වෙනවා නම් ඒක අයින් කරන්න. එච්චර. හොඳයි එහෙනම්. හොඳයි එහෙනම් අපි